ආයුබෝවන් ඔයාලා හැම දිනාටම මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ පාට කූරු කාබන් පෑනිරි ඉවත් කරගන්න ලේසි ක්‍රමයක්. කුඩා දරුවන් සිටින අප සෑම නිවසකම මේ වගේ සිතුවම් දකින්නට තියෙනවා. ඉතින් ඒ දේවල් කරන්න ඔයාලට ඉඩ දීලා අපිට පුළුවන් පසුව මේ ආකාරයෙන් පහසුවෙන් ඉවත් කරගන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. මම ක්‍රම දෙකක් ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඒ සඳහා අපිට මුලින්ම බේකින් සෝඩා අවශ්‍යයි. කපු පුළුන් හෝ ඕනෑම කපු රෙදි කෑල්ලකට බේකින් සෝඩා ටිකක් අරගෙන ඒ ස්ථානයට තියලා හොඳින් අතුල්ලන්න. මෙය පාට කූරු එම නැත්තම් ක්‍රයොන්ස් භාවිතා කරලා ඇඳපු කුඩා සිතුවමක්. ඉතින් ඔයාටත් පුළුවන් මේ ආකාරයෙන් ඉතා ඉක්මනින් පහසුවෙන් පාට කූරු පැල්ලම ඉවත් කරගන්න. මේ තමයි දෙවනි ක්‍රමය. ඒ සඳහා අපිට පොල් තෙල් අවශ්‍යයි. කපු පුළුන් කෑල්ලකට ඉතාම සුළු ප්‍රමාණයක් පොල් තෙල් ගන්න. මේ තවත් පාට කූරු වලින් ඇඳපු සිතුවමක්. පොල් තෙල් තවරපු කපු පුළුන් කෑල්ල මේ ස්ථානයේ තියලා හොඳින් අතුල්ලන්න. ඉතින් මේ ආකාරයෙන් පාට කූරු පැල්ලම් අපිට පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ බිත්තියේ ඇඳපු කාබන් පෑනි රක්. මේ ඉවත් කර ගැනීම සඳහා මම භාවිතා කරන්නේ නේල් පොලිෂ් රිමූවර්. නේල් පොලිෂ් ඉවත් කරන දියරෙන් සුළු ප්‍රමාණයක් කපුළුන් කෑල්ලකට අරගෙන මේ ස්ථානයට තියලා හොඳින් අතුල්ලන්න. ඔයාටත් පුළුවන් මේ ආකාරයෙන් කාබන් පෑනිරි පහසුවෙන් ඉවත් කරගන්න. ඊට පස්සේ අපි බලමු ඔයාගේ ඇඳුමේ කාබන් පෑනිරක් ඇඳුනොත් කොහොමද ඉවත් කරගන්නේ කියලා. මෙය ඉවත් කර ගැනීමට පෙර ඔයා මුලින්ම පරණ ඝනකම රෙද්දක් ඔයාගේ ඇඳුමේ ඇතුල් පැත්තෙන් තියන්න. මෙම පැල්ලම ඉවත් කර ගැනීම සඳහාත් මම භාවිතා කරන්නේ නේල් පොලිෂ් රිමූවර්. නේල් පොලිෂ් ඉවත් කරනෙම දියරෙන් සුළු ප්‍රමාණයක් රෙදි කැබැල්ලකට අරගෙන එම ස්ථානයෙන් තියලා හොඳින් අතුල්ලන්න. මේ ආකාරයට පහසුවෙන් කාබන් පෑනිරි ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා කොහොමද මේ ආකාරයේ පැල්ලම් පහසුවෙන් ඉවත් කරගන්න ආකාරය.
මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු ඔයාට බොහොම ස්තුතියි